श्रेष्ठ श्रीलंकावाक भीकरांट कैपेलाइन अपी सीरुदेनाट उन्दम उदाहरण तमाय मेराटे नवीकरणीय नियमावन जे आर जयवर्धन मैतुम इतुमा तीर्ण्य करा एकदास नमस्य हत्याते मेराटे बाले आरगेन अपी नवीकरणीय युतुई केला और तो विश्वक और तो पहलवक අපි ඇත්ත වශයෙන්ම අපේ ප්‍රගතිය නැවතිලා තිබුණා මේ රට ඇත්ත වශයෙන්ම අගාධයට වැටලා තිබුණා බත් කන්න එපා කියලා දවස් දෙකක් අපිට තහනම් කරලා තිබුණා තමයි එතුමා ආරම්භ කරේ මොකද්ද එතුමා කරේ කඩා වැටුණු ආර්ථිකය ඉදිරියට ගෙනියන්න කියලා එතුමා විශේෂයෙන්ම විවෘත ආර්ථිකයක් මේ රට ලබලා දුන්නා අගමැති වෙලා රටේ බලය අරගෙන මාසයක් යන්ට ඉස්සෙල්ලා එතුමා ඒ විවෘත ආර්ථිකය අපිට දුන්නා. ඒකෙන් අපි භුක්ති විඳා. ඒ විවෘත ආර්ථිකයේ උපරිම ප්‍රයෝජනේ ලබා ගන්න කියලා විශේෂයෙන්ම එතුමා මහවැලි ව්‍යාපාරය ආරම්භ කරා. ඒ ගොවිතැනෙන් ලැබුණ අස්වැන්න නිසා 2003 දී අපිට හාල් වලින් ස්වයංපෝෂිත වෙන්න තිබුණා. ඊටත් වඩා මේ මතක තියා ගන්න ඕනේ එතුමා මේ මහවැලි ව්‍යාපාරයෙන් රටේ තියෙන විදුලි බල නිෂ්පාදනය දෙගුණයකින් හතර ගුණයකින් පහ ගුණයකින් වැඩි කරා. මේ විදුලි බලය ලබාගෙන අපිට කර්මාන්තකරණයක් ඇති කරන්න අවස්ථාව ලැබුණා. සංචාරක ව්‍යාපාර ආරම්භ කරන්න ලැබුණා. ඒ වගේම අපේ ගම්මාන වලට විදුලි බලය කියලා. විදුලි බලය නොතිබුණු ගෙවල් වලට විශාල සංඛ්‍යාවකට විදුලි බලය ලබලා දුන්නා. එතුමා එවලේ කිව්වේ ලෙනින් මෛතුමා කිව්ව ප්‍රකාශයක් ඉලෙක්ට්‍රිෆිකේෂන් බිෆෝ කොමියුනිසම් කිව්වා. නිතරම වැදගත් කමක් ලෙනින් නායකතුමා ලබලා දුන්නා නම් අපිත් ඒක ලබා දිය යුතුයි කියලා එතුමා ප්‍රකාශ කළා. මේ විදුලි බලය නිසා අපිට විශේෂයෙන්ම අපනායන කර්මාන්ත ඇති කරන්න පුළුවන් වුණා. ඒවා ආරම්භ කරන්න වෙළඳ කලාප දෙකක් ඇති කරා. මේ වෙළඳ කලාපයි සිංගප්පූරය දිහා බල්ලා තමයි චීනේ තීරණය කරේ එයාගේ විශාල වෙළඳ කලාප ආරම්භ කරන්න. අපනායනයේ කර්මාන්තය ආරම්භ කරා. ඒ වගේම ලංකාවේ තිබුණ දේශීය කර්මාන්ත දියුණු කරන්නට තවත් ආධාර උපකාර දුන්නා. මේ කරන ගමන් එතුමා අපිට අලුත් අගනුවරක් හදලා දුන්නා. ඒ අගනුවර වෙන් කළා. ඒ විශේෂයෙන්ම ලෝකේ අලංකාරමත්ම පාර්ලිමේන්තුවකුත් එතුමා එතන ඉදිකල්ලා දුන්නා. මේ කරන ගමන් එතුමා විශ්වවිද්‍යාල පහක් ඇති කරා. අපි බෞද්ධහපාලි විශ්වවිද්‍යාලය ගන්නවා නම් විශ්වවිද්‍යාල හයක් මේ රටේ එතුමා යටතේ අපිට ලැබුණා. මේ රටේ ආචාර්යයන් සියලු දෙනාටම නොමිලේ පොත් ලැබලා දුන්නා. ඒ වගේම ඉන්දියන් සාගරයේ විශාලම රෝහල එතුමා අපිට ලබා දුන්නා. අන්න මෙහෙම විශාල වැඩ කොටසක් හැම අංශයෙන්ම කරා. කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙනා. පරිසර ආරක්ෂා කරන නීති ගෙනා. ඒ වගේම සංරක්ෂණ ප්‍රදේශ ගණනාවක් එතුමා ගැසට් පත්‍රයෙන් විශේෂයෙන්ම ඇති කරා. මේ මේ එක එක අංශවලට එතුමා කරපු දේවල්. අනිත් පැත්තෙන් අපේ ඉතිහාසය අමතකුනේ නැහැ. එතුමා යටතේ අපිට පුළුවන් වුණා විශේෂයෙන්ම සංස්කෘතික අරමුදල ආධාර ලබා ගන්න. මේ විතරක් නෙමෙයි. අද බලන්න අද හැන්දෑව බලන රූපවාහිනී යන්ත්‍රේ ඒ සේවය ලැබුණේ එතුමා නිසා. එතුමා තමයි රූපවාහිනිය මෙහාට ලංකාවට ලබලා දුන්නේ. ඒ වගේ තමයි කම්පියුටරේ. කම්පියුටරයක් එදා ලෝකේ ලංකාවේ තිබුණේ නැහැ. අපි කම්පියුටර ලබා ගත්තා. අද මං කියුවා ඒකට අපිට ඒ යන්ත්‍ර අපි ලබාගත් ක්ලයිව් ස්ටින්ක්ලර් මහතා ඊයේ මරිමුවට පත් වෙලා තිබුණා කියලා. ඒ වගේම අද අපි හැම එක්කෙනාගේම අතේ තියෙන ජංගම ලබලා දුන්නේ ජේ ආර් ජයවර්ධන මහත්තයා. ඒ වගේ තමයි අපිට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න කියලා එතුමා එදා තීරණය කළා. මෙහෙම විශාල වැඩ කොටස් ගණනාවක් එතුමා කරේ මේ රටේ නවීකරණයක් ඇති කරන්න. ඒ නවීකරණය ඇති කරන්න අපේ විවස්ථාවේ මූලික අයිතිවාසිකම් දැම්ම.
ඒවා ක්‍රියාත්මක කරන බලයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දුන්නා. ඒ වගේම එතුමට අභියෝග ගණනාවකට මුහුණ දෙන්න තිබුණා. මේක ඉදිරියට යන අවස්ථාවේදී එතුමට මේ රටේ තිබුණ LTT යුද්ධයට මුහුණ දෙන්න සිදු වුණා. එතුම තමයි මේ රටේ හමුදාව නවීකරණය කළා සටන් කරන්න පුළුවන් හමුදාවක් ඇති කරේ. පොලිසිය විශේෂ බලකාය ඇති කරේ. එතුම ඉදිරියට ගියා අන්තිමට ලෝකේ අනික් රටවල් වලින් ඉන්දියාවත් මෙතෙන්ට එකතු කරගෙන තමයි එතුම මේ වැඩ කටයුතු කරගෙන ගියේ. ඒත් එතුම මේ හැම වෙලේම අපිට කිව්වා යම් කිසි ප්‍රතිපත්තියක් වෙනස් उदाहरण सिंगापुर जपाने प्रतिपत्तिबुना नायक विनस्सु इंडिया नरसिंह राव मेतुमाय पास गिना प्रतिपत्ति कौरवत् विनस्करेने एक आंडुएंग आंडुरी दिरिपा इदिरियट गिनिच एत अवुरुदु 17ක් එක්සත් ජාතික පක්ෂ පාලනයෙන් පස්සේ මේ ප්‍රතිපත්ති අපි වෙනස් කරන්න පටන් ගත්තා. ඒ වුණත් මේ රාමු කඩන්ට බැරි වුණා. බොහෝ දුරට මේක ආරක්ෂා කරගෙන ගියා. 2001 මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ඒ වගේම තමයි මතක තියාගන්න ඕනේ 2015 වෙනකොට ණය බර වැඩි වෙලාද මේ ඔක්කොම හදාගත්තා. ඒත් අද ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙනවා. අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් ගිහින් විවෘත ආර්ථිකයක් නැහැ. අපිට බලාපොරොත්තු අපේ සෞඛ්‍ය ක්‍රමේ කඩා වැටුණා. පාසල් වහලා. එහෙනම් අපි අද හිතන්නේ තරුණ තරුණිය හිතන්නේ අපිට අනාගතයක් තියෙනවද නැද්ද කියලා. අපි මේ රටෙන් පිට වෙලා යන්නද කියලා. එහෙනම් අපි ජයජාද මෛතුමන් උදාහරණ දෙකක් ගමු. එකක් ප්‍රතිපත්ති රාම. අනික පක්ෂයයි රටේ නායකත්වය. මොකද අද මිනිස්සුන්ට දේශපාලන එපා වෙලා. කිසිම පක්ෂයක් එපා වෙලා. විවේචනය කරනවා විකල්ප නැහැ ආණ්ඩුවක් හැටියට බොරු කියනවා වැඩ කරන්නේ නැහැ කියලා තමයි හැම වෙලෙම කියන්නේ. ඒකට අපි මූණ දෙන්න නම් පළමුවෙන් අපි පිළිගන්න ඕනේ මේ රටේ ප්‍රතිපත්ති රාමුවක් ජාතික ප්‍රතිපත්ති රාමුවක් අවුරුදු 20ක් ක්‍රියා කරන්න ඕනේ. අවුරුදු 20ක් ක්‍රියා කරන එක නීතිමය පදනමක් ලබා දෙන්න. ඒක අපි යකඩ රාමුවක් හැටියට දාන්න. ඒ मूलिक प्रतिपा सौख्य संपन्न जीवित गत कल आर्थिक दायक अवस्था व्यक्ति आर्थिक अलुत लोक ජයජයවන ජන 73 ලෝකයට වඩා අලුත් එකක්. අද තියෙන්නේ කර්මාන්ත විප්ලවයක් නෙමෙයි. හතරවෙනි කර්මාන්ත විප්ලවය කියන්නේ දැනුමේ විප්ලවය. අද තියෙන තොරතුරු තාක්ෂණය එදා තිබුණේ නැහැ. අද තියෙන්නේ දැනුම පදනම් කරගත්ත සමාජය. මේ ඔක්කොම අරගෙන අපි යන්නේ අපේ ආර්ථිකය දියුණු කළා අපි බලන්න ඕනේ විශේෂයෙන්ම විදේශ වෙළඳ පොළ අල්ලගෙන අපිට විශාල අපනයන කර්මාන්තයක් ඇති කළා අපිට විදේශ මුදල් ලබා ගන්න. ඒ වගේම තමයි අපි දැනුව පදනම් කරගත් සමාජයට නවීන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න, නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න. අපි ජීවත් වෙන්නේ අද දේශගුණ විපර්යාසය නිසා විශාල හානි වෙලා තියෙන බෝලයක. අපිට තියෙනවා පරිසරය ආරක්ෂා කරන්න. මේ කරුණු පදනම්ගෙන අපි ඉදිරියට යන්ටයි මම මේ යකඩ රාමුව ගැන කියලා දෙන්න. අපි ඒ අනුව ක්‍රියා කරමු. දෙවනුව තියෙන්නේ අපි ජයජයවද මෛතුමා එදා පක්ෂේ අලුත් කරා. එදා තත්ත්වයේ අනු අලුත් කරා. අද ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙනවා. අපිට පරණ ක්‍රමයෙන් යන්න බෑ. අපි අලුත් ක්‍රමයෙන් යන්න ඕනේ. අලුත් ක්‍රමයෙන් ගිහි සංවිධානය වෙන්න ඕනේ. මේ අලුත් ක්‍රමයේ සංවිධානය කරන්න අපි ආරම්භ කළා තියෙන්නේ. ඒකට සම්ප්‍රදාය ක්‍රම පමණක් නෙමෙයි. අලුත් තාක්ෂණ යොදාගෙන ඔන්ලයින් ක්‍රමවේද යොදාගෙන
අපි දැන් ඉන්නේ සංවිධාන ආරම්භ කරන. අයි බලන්නේ ප්‍රාදේශීය සභා කොට්ටාස මට්ටමින් මේවා කරන්න. ඒතොර හැම එක්කෙනාටම සහභාගී වෙන්න පුළුවන්. මෙතෙන්ට විශේෂයෙන්ම ඕන තරුණයන්ව දුවන්. මම දේශපාලනට ආවේ කාලෙදි ජයජයද මෛතුමා තරුණිය අපි ඔක්කොම කරා. ඔබේ අදහස් අපේ අදහස් වලට වඩා වෙනස් කිව්වා. ඔබයි ලෝකේ වෙනස් ලංකාව වෙනස් කරන්න ඕනේ කියලා. අන්න ඒ වගේ අදායි බලන්නේ මේ තරුණ තරුණියන්ට එන්න කියන්නේ. අපිට ඕන හොඳ දේශපාලන ප්‍රතිපත්ති වලට කැපවුණ ක්‍රමවේදය. සංජානක වෙනස් කරන්නේ. අපි දේශපාලන දිහා බලන්න. අද මේ ආණ්ඩුව එපා වුණේ අය ඡන්දෙ දුන්නේ නැහැ තින්නවා. විපක්ෂ වලට ඡන්දෙ දුන්නේ නැහැ කියන්නේ මේ ඔක්කොම එකතු කරගෙන. අපි ඉදිරියට යන්න ඕන. අපි විශේෂයෙන්ම ජාති ආගමන බෙදලා ගන්නෙ. අපි එකතු වෙලා ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාව ගමනකට යමු. අන්න ඒ අරමුණ කරගෙන තමයි අද අපි ඉදිරියට යන්න ඕනේ. ඒකෙන් ජයජයවර්ධන ජනාධිපතිතුමාගේ ජීවිතෙන් අපිට ලැබෙන ශක්තිය අපි විශේෂයෙන් ප්‍රයෝගී කරගෙන බය නැතුව ඉදිරියට යමු කියලා මම ප්‍රකාශ කරනවා.